යෝග ව්‍යායාම ගැන අපි කවුරුත් අහලා තියෙනවා. යෝග කරනවා දැකලත් තියෙනවා. යෝග කරන අයත් මේක බලනවා ඇති. කොහොම නමුත් නිින්දට පෙර විනාඩි 15ක් පමණ කළ හැකි යෝග ව්‍යායාම කීපයක් හඳුනා ගන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්. අපි මේ කියන්න යන යෝග ව්‍යායාම නිින්ද නොයෑමේ ගැටලුවට විසඳුමක් වෙනවා වගේම සුවබර නිින්දකටත් සුවබර අවදි වීමකටත් හේතු වෙනවා. මෙන්න මේ වගේ සරල සැහැල්ලු ව්‍යායාම කිහිපයක් මගින් අපට හොඳ නිින්දක් ලබා ගත හැකි. පළමු ව්‍යායාමය වෙන්නේ standing forward bends. අත් දෙක කෙලින් කර හිසට ඉහළින් ඔසවන්න. කොන්ද කෙලින් කර ඍජුව සිට සෙමෙන් ඉදිරියට නැමෙන්න. තවදුරටත් ඔබට නැමිය නොහැකි නම් එතනින් නතරවන්න. අවශ්‍ය නම් නැමී සිටීමේ පහසුව සඳහා ආධාරකයක් භාවිතා කරන්න. නමුත් පහළටම නැමීමට උත්සාහ නොකරන්න. නැමීම දිගහැරීම සිදු නොකර නැමී සිටින්න. විනාඩියක් පමණ මේ ආසනයේ රැඳී සිටින්න. නැවත සෙමෙන් පළමු පිහිටුමට එන්න. දෙවන ව්‍යායාමයේ ඇඹරීමක් සහිත සුඛාසනය. එළමිනිය ගොතාගෙන පහසුවෙන් හිඳගන්න. දකුණු පසට යන්තමින් හැරී ඔබේ දකුණු අත නිතඹ පිටුපසින් තබන්න. ඔබේ වම් අත දකුණු දණ හිස මත තබන්න. හැරවීමේ ප්‍රමාණය ඔබේ බාහුව ආධාරයෙන් පාලනය කරන්න. ඔබේ කොඳුනාරටින් ආතතිය පිටකිරීම මෙහිදී සිදුවෙනවා. ඔබේ ජීර්ණ පද්ධතියෙන් අනවශ්‍ය වායුන් පිටකරනවා. ශරීරයේ එක් එක් කොටස්වල ගබඩා වූ ආතතිය ඉවත් කරනවා. විනාඩියක් පමණ මේ ආසනයේ රැඳී සිට සාමාන්‍ය පිහිටුමට පැමිණෙන්න. නැවත අනෙක් පසටත් එසේම ව්‍යායාම කරන්න. තුන්වන ව්‍යායාමය feet up the wall. බිත්තියකින් මදක් ඈත්ව බිත්තිය දෙසට ඔබේ නිතඹ පිහිටනසේ පාද බිත්තිය දිගේ පිහිටනසේ බිත්තිය මත තබා බිම දිගවන්න. සැහැල්ලුවෙන් සිටින්න. සැහැල්ලුවෙන් හුස්ම ගන්න. විනාඩියක් පමණ මේ ආසනයේ රැඳී සිටින්න. හතරවන ව්‍යායාමය සුප්ත බද්ධ කෝණාසන. උඩුබැලි ඇත්තට පහසුවෙන් වැතිර ගන්න. ඔබේ පාද නමා යටිපතුල් එකට ගෑවිනසේ තබන්න. පහසුවෙන් හුස්ම ගන්න. මේ ආසනයේ විනාඩියක් පමණ රැඳී සිටින්න. පස්වන ව්‍යායාමය චත්‍ර පරිවර්ති. පසුපස හැරී වැතිර ගන්න. දෙකකුල් දන හිසින් නවා ශරීරය දෙසට ඇද ගන්න. ශරීරයෙන් ඈත්වනසේ අතල බිම වදිනසේ දෙයත් දිගහරින්න. බිමට ලම්බක වනසේ පාද නවා කලවා ඉහළට ඔසවන්න. සෙමෙන් දෙපා දකුණු පසට පහත් කරන්න. විනාඩියක් පමණ මේ ආසනයේ සිටින්න. නැවත දෙපා ඍජු පිහිටුමට ගේන්න. දැන් නැවතත් මුල් පිහිටුමට පැමිණ වම් පස පිහිටුමට එන්න. හයවන ව්‍යායාමය child pose. දෙකකුල් පසුපසට නවා විලුඹ මත හිඳගන්න. දැන් ශරීරය දනහිස් වෙත බර කරන්න. දෙයත් ඍජුව පිටුපසට අතල උඩ අතට සිටනසේ දිගු කර නලල බිම ගාවන්න. මේ පිහිටුමේ විනාඩියක් සිටින්න. නැවත සෙමෙන් මුල් පිහිටුමට පැමිණෙන්න. මේ සියලු යෝගාසන විනාඩි 15ක කාලයක් කාලය බෙදාගෙන කරන්න. නමුත් අතරමඟදී විඩාවක් හෝ නවතා දෙමීමට සිතුනොත් ඒ නවතා දමන්න දෙවරක් සිතන්න එපා. මෙය නිින්දට යාමට පෙර සෑම රාත්‍රියකම කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල රැසක් ලැබෙනු ඇති. ඔබ තවමත් අපේ channel එක subscribe කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වන හතර වටින් icon එක මත click කර subscribe කරන්න. මේ විට ඔබට අපගේ නවතම video ගැන දැනුවත් වෙන්න පුළුවන්.